আমার তো বেশি নামে রমেশটা ইচ্ছাই මේ ප්‍රසංගේ මට හිතෙන්නේ වෙන කොන්සර්ට් වලට වඩා වෙනස් ගතියක් තියෙනවා. අපි ඔක්කොම එකට එකට වැඩ කරන නිසා තේරෙනවා දැනෙනවා. මොනවද රොමේෂ්ට එහෙම කරන්න හිතිච්ච වෙනස් කම්මේ ෂෝ එකේ? පළවෙනි වෙනස්කම තමයි ඔයාව නිවේදක තන්ත්‍රයට ගැනීම. මොකද මගේ ජීවිත කතාවේ ලොකු සංදිස්ථානයක් වෙනස් කරන්න හේතු සාධකයක් වුණේ වසන්ත දුක්ගන්නාලා. ඒකත් මේ රොමේෂ්ට විශ්සය යන කතන්දරේ මම හිතන පළමු ගැම්ම කියන. ඉතින් ඒ වගේමයි මේ කොන්සර්ට් එකේ දැන් මම ගොඩක් අයියත් මාත් එක්ක ගොඩක් කොන්සර්ට් වල හම්බ වෙනවා. හැබැයි මට හිතුණායි මිනිසුන්ට සිංහවානයට වෙනම දෙයක් දෙන්න ඕනේ. මොකද දැන් හැමතැනම කොන්සර්ට් තියෙන නමුත් සංගීත රටාව එක විදිහයි. මට ඕනුණායි මගේ සින්දු අර ඒ කාලේ අහපු විදිහටම ලස්සන වෙනස් ආකාරයකින් ආකෘතියකින් මිනිස්සු අතරට යවන්න. ඒක තමයි මගේ මේ අවුරුදු 20ක ගමනේ රොමිෂ්ට 20යි ප්‍රසංගයේ තියෙන වෙනස. මට හිතෙනවා කියන්නේ ඔබ ශබ්දේ වෙනස් කළා තියෙනවා සවුන්ඩ් එක වෙනස් කළා තියෙනවා වාගේ හැම සින්දුවකම අපිට රිහර්සල් කරද්දී පේනවා වයිලින් ගොඩාක් ප්ලේ වෙනවා ඊට අමතරව ශෂිකානි සංසලා වෙණි අය මේ වගේ ඕපන් ෂෝ එකක සින්ග් කරනවා ඕපන් කියන්නේ බීට් බෑන්ඩ් සින්ග් කරලා තිබ්බට මේ අපේ කොන්සර්ට් වල ශෂිකා සින්ග් කරලා තිබ්බේ නෑ ඒ වගේ වෙනස්කම් ටිකක් තියෙනවා ඔබගේ ආරාධිත ශිල්පීන්ගේ මොනවද කරලා තියෙන වෙනස්කම් ඇත්තමයි ඒකට හේතුව තමයි ඒගොල්ලොන්ට මම සින්දු හදලා දීලා තියෙනවා. ඒ වගේම සංක වෙතෙන්ට එන්නේ ගායකෙක් විදිහට තව ගායකයෙක්ට සින්දු හදපු දෙයක්. ඉතින් සංක තමයි මට උස්මාගේ කියන සින්දු හදලා දුන්නේ. අනිත් සියලුම දෙනාට මම සින්දු හදලා දීලා තියෙනවා. ඒ සින්දු ගොඩක් ජනප්‍රිය රටේ. සහ මෙතන තව හැමෝම බලනවා තවත් අපේ මේ නළු නිලියන් ඉන්නේ මොකද කියන එක. ඒ නළු නිලියන්ගේ ගමන පටන් ගත්තේ මගේ සින්දුව කියලා. අපි හිතුමතේ රස විඳ රෝමාන්තික වාදියාගේ සංගීතය. එක යායි රස විඳ 29 දින අජිත් සතෝ